ඔබ නැවතත් බ්‍රහස්පතින්දා නුගසෙවන සමග මේ මොහොතේ නුගසෙවන පලන ගමන් ඔබ ටිකක් මුළු තැන්ගේ කලබල ඇතිනේ මොකද ඊයුම් පිහුම් සම්බන්ධව ටිකක් උනන්දු වෙන වෙලාවක් මේක දවසේ. ඔව්. සූදානම් නුගසෙවනුනුත් ඊයුම් පිහුම් සම්බන්ධව ඔබව දැනුවත් කරන්න. සූපවේදී කියලා කියන්නේ ආහාර සංස්කෘතිය ඇතුළේ තියෙන ලස්සන කලාවක්. මොනෝhari තඹගෙන කනවා වෙනුවට ලස්සනට පිළිවෙලකට ආදරේ චුට්ටක් එකතු කරලා දුන්නාම අපි හදන ඕනෑම කෑමක් රස වෙනවනේ අපි කන්න ආස නැති දෙයක් වුණත් දැන් ගුණයන්ට ගොඩාක් තියෙන ප්‍රශ්නේ කාලේනේ ඉතින් ඒ නිසා රසට ගුණට ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් අද අපි ඔයාලට කියලා දෙනවා අද අපි හදන්නේ මොනවද කියලා මම කියනවට වැඩිය හොඳයි මම හිතන්නේ විද්‍යාන ස්පවේදී නිරන්තර ලලිත් කුමාර මහත්මගෙන් අහගන්න එක චෙෆ් කොහොමද අයබෝවන් බලාගරින් අපි හිතුවතුන්ට කියන්න ඔයාම මොනවද අද අපි හදන්නේ කියලා හොඳයි අද මම පෙන්වන්න යන්නේ බෙටර් පවුන්ස් එකක් සාදන ආකාරයයි මම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙමෙ කැම වතුරටත් කිසිදු රසකාරකයක් භාවිත කරන්නේ නැහැ මේක අපිටම ආවේනික වෙච්ච බෙටර් ප්‍රොන්ස් එක. එහෙනම් කියමු නේද චෙෆ් මොනවද ඕන කරන දේවල් කියලා? ඔව් මම මුලින්ම සොඳින් පිරිසුදු කරගන්නාලාද ප්‍රොන්ස් එක කෝම් පිටි තේ ඇඳි දෙකක් පමණ පාම් පිටි තේ ඇඳි දෙකක් පමණ ගම්මිරිස් පොඩු තේ ඇඳි භාගයක් පමණ ලුණු රස අනුව භාවිත කරලා තියෙනවා කහ පොඩි ස්වල්පයක් මේකට භාවිත කරලා තියෙනවා අනතුරුව අපි ජින්ජර් ගාලික් එක මේක මේ අවස්ථාවේදී මෙතනදී පාවිච්චි කරනවා. ඒ වගේම චිලි පේස්ට් එක පාවිච්චි කරනවා. එතනතුර අපි මේක ගාණිසයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක ලුණු කොළ අල සමග කැරට් අලයක් ඒ වගේම වියලි මිරිස් ටිකක් ලුණු කොළ එක පාවිච්චි කරන මේ අවස්ථාවේ. අලංකරණය කරගෙන ඉඳලා පාසි පාවිච්චි කරනවා ලෑස්ති කර තිබුණා අවසානයේ. ඒ වගේම මම මේක බැඳ ගැනීම සඳහා ගැඹුරු තෙලේ බැඳ ගැනීම සඳහා ෆාම් ඔයිල් එක පාවිච්චි කරනවා මේ අවස්ථාවේ මේකට. එහෙනම් චෙෆ් වැඩි පටන් ගමු නේද අපි? ඔව්. දැන් මුලින්ම මම තාමත් පිරිසිදුව සකස් කරගන්න ප්‍රොන්ස් ටික. මෙතන ලුණු ස්වල්පයක් අවශ්‍ය ප්‍රමාණයට. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරනවා. ඒ වගේම පෙපර්. වගේම පාම් පිටි ටිකක් ඒ වගේම කෝන් පිටි ටිකක් මේකට මම එකතු කරනවා පාම් පිටි වලට වැඩි අඩුවෙන්ද ගන්නේ කෝන් පිටි ඔව් ඒ වගේම කහ ස්වල්පයක් අනතුරුව හොඳින් මේක පිටි සමග තැවරෙන විදිහට හොඳින් මික්ස්චර් කරගන්නවා මේ තියෙන්නේ මේජස් සාකසාගත් ප්‍රොන්ස් එක මේදී මා විශේෂයෙන් සඳහන් කළේ තිය මේ අපිටම ආවේනික වෙච්ච කැම වට්ටෝරු මේ දින විශේෂත්වය තමයි කිසිම රසකාරකයක් පාවිච්චි කරන්නේ කෘතිම රසකාරක නේද ජෙෆ් ඔව් ඒ වගේම මා මේදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ අපේ රෙසිපි කලමනාකාරතුමාගේ රෙසිපි තමයි අපි පාවිච්චි කරන්නේ කලමනාකාරතුමා රංග නාරංග මහත්ම කලින් වැඩසටහනේදී හම්බ වුණා අපිත් එක්ක කතා කරා सामान्य पोड़ी पाटी पास है රන්වන් පාට වෙනකොට අපි මේක ලිපෙන් බා ගන්නවා දැන් අපි ඔක ඒ විදිහට ආහාරයට ගන්නවද නැත්නම් තවත් ඔකට මෙහෙම කරන්නත් පුළුවන් අපිට මේ විදිහට ආහාරයට ගන්නත් පුළුවන් මේක මේ විදිහට ආහාරයට ගන්න පුළුවන් අපිට තව පුළුවන් අර කලින් පාවිච්චි කරා වගේ ක්‍රම කීපයකට මේක සදා ගන්න පුළුවන් වර්ණවත් කරගන්න විදිහට පාට කීපයකට ගන්නත් පුළුවන් ඊළඟට අපි මේක මේ විදිහට
උදින් තෙල් බේරන දුරු පේපර් සර්වියට් එකට මෙන්න මේ විදියට මෙන්න මේ ආකාරයෙන් තමා ගලින් chef මේක තවත් රස කරගන්නේ කොහමද ඔව් ඇත්තටම මෙන්න මේ විදියට මේ chili paste එක chili paste එකේ oil එකෙන් තේ හැඳි දෙකක් පමණ මම මේකට එකතු කරනවා ඔය chili paste එක හදලත් ඇත්තේ රසකාරක භාවිත කරන්නේ නැතුවනේ කිසිදු රසකාරයක් පාවිච්චි කරලා නැහැ මේකට අනතුරු මම මේකට ginger garlic ස්වල්පයක් එකතු කරනවා මෙතන පාවිච්චි කරන මයොනයිස් සෝස් එක මේක යූස් කිරීමට මේක තමයි මේ අපේ රෙසිපි මේ. එතකොට chef අපි මේ දෙහි පාවිච්චි කරන්නේ මොකටද? මේ අපි සාදාගත් මයොනයිස් එකට. අහහ. ඒකත් ඔබ විසින්ම සාදාගත් මයොනයිස්. මේ ආකාරයට. ඒකට දෙහි ටිකක් මිරික ගත්තනේ. දෙහි ටිකක් මිරික ගත්තා මම මේකට අවසානයේදී. මේක රස බැලුවේ ඇකි. මෙන්න මේ විදිහට දැන් මට නම් යොසුමක් නැහැ මේකේ රස බලනකම් අපිට මේ විදිහට මේක මේ ලිපෙන් අයින් කරගත් පසු අපිට මේක මේ විදිහට පොඩි ළමයින්ට යූස් කිරීම සඳහා අපිට මයොනයිස් සෝස් එක දෙන්න පුළුවන් අපිට chili oil නොදා පාවිච්චි chili oil පාවිච්චි කරොත් ටිකක් සැරගතිය වැඩි මේකේ chef දැන් හදලා ඉවරයිනේ දැන් තියෙන්නේ රස බලන වෙලාව ඔව් අද රස බලන්න ඉන්නේ මම රස බලලා කියන්නද කොහොමද කියලා බලමු මෙහෙම ගත්තට කමක් නැහැනේ ඇත්තටම රසයි. කියන්නේ තේ අපි බලාගෙන ඉන්න අයට මේ වගේ රසවත් ගුණවත් ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් එක්ක තවත් දවසක හම් වෙන බලාපොරොත්තුෙන් අපි සමුගෙන යනවා කියලා. ඔව් ඇත්තටම මේ වගේම තවත් සුපුරුදු වැඩසටහනකින් මේ වගේම කිසිම රසකාරකයක් පාවිච්චි නොකර මේ වගේ කෑම වට්ටෝරක් සෑදීමට මම ඔබ හමුවට එන බලාපොරොත්තු වෙමි. මගේ වැඩෙත් කරා මම කනක. එහෙමනම් ලැබෙන සතිය හැම වෙන බලාපොරොත්තුෙන් හැමෝටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.